සිරි දම්පල් අභිනන්දන. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපට විජේ රාජකුමාරයාගෙන් ආරම්භ වෙච්ච සිංහල ජාතී රාජ පරම්පරාව 1815 දී අහිමි වුණා. 1815 ඉඳලා අපේ රට සුදු අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට යට වෙලා අපේ සිංහල ජාතිය වහල් ජාතියක් බවට පත් වුණා. ඒ වහල් ජාතිය බවට පත්වීම නිසා ඒ සුදු ජාතීන්ගේ නොයේ කුමන්ත්‍රණවලට සිංහලයන් හසු වුණා. සිංහලයන් තමන්ගේ ආගම අතහැරිය, බුද්ධ ධර්මය අතහැරිය, වෙනත් අපිට අයිති නැති ආගම් වැළඳගත්තා, බෞද්ධ සංස්කෘතිය අතහැරිය, වෙන සංස්කෘතිය වැළඳගත්තා, සිංහල නම්ගම් අතහැරිය, වෙන නම්ගම් වැළඳගත්තා, සිංහල ඇඳුම් පැළඳුම් අතහැරිය, වෙන ඇඳුම් පැළඳුම් ඇඳගත්තා, සිංහල සිරිත්විරිත් අතහැරිය, වෙන සිරිත්විරිත් වැළඳගත්තා. මේ ආකාරයට සම්පූර්ණයෙන්ම සුද්දන්ගේ යටිපතුලේ නැටවෙන අසරණ වහල් ජාතිය බවට මේ සිංහලයා පත් වෙලා හිටියා. ඉතින් මෙහෙම සිංහල ජාතිය අනන්ත අසරණ භාවයට පත් වෙලා සිටිද්දී තමන්ගේ ජාතික අනන්‍යතාවයේ කුමක්දයි කියලා හඳුනාගන්න බැරිව සිටිද්දී මේ සිංහලයන්ගේ වාසනාවට බුද්ධ ශාසනයේ ආනුභාවය නිසා මහා පින්වන්ත ඍෂිවරයෙක් මේ සිංහල ජාතියට පහළ වුණා. ඒ පහළ වෙච්ච ඍෂිවරයාට තමයි අපි කියන්නේ අනගාරික ධර්මපාල කියලා. මේ අනගාරික ධර්මපාල ශ්‍රීමතානන් තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම කැප කළා සිංහල ජාතියට ජාතික අනන්‍යතාවය පැහැදිලි කළ දෙන්න. ඊළඟට සිංහල ජාතියේ අනාගතයේ ඉරණම අවාසනාවන්ත වෙන එක වළක්වන්නට, ඒ වගේම අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජන්ම භූමිය වන දඹදිව, උන්වහන්සේ තුන්ලෝ ජයගත් බුද්ධගයාවත්, උන්වහන්සේ ධර්මයේ පැතිර වූ බරණ සිසිපතන මිගදායත් යළි බෞද්ධයන්ගේ අතට ගන්ට උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. සාමාන්‍ය මේ කටයුතු කරන්නට බෑ ඍෂිවරයෙක් නොවන කෙනෙකුට. උන්වහන්සේගේ තිබිච්ච ආධ්‍යාත්මික ශක්තිය, උන්වහන්සේගේ තිබිච්ච අභිමානය, ඊළඟට විදේශ ජාතීන්ට කොටිම කියන්නේ යටත් විජිත රාජ්‍යයක යකඩ සපත්වයෙන් සුද්දන්ගෙන් පෑගී සිටිද්දී ධර්මපාලතුමා මේ සුද්දන්ගේ පෑගීමට යටත් නොවී එඩිතරව අභිමානවත් හිටියා. ඊළඟට සුද්දෝ සිංහලයන්ව කොයි තරම් ලාමක කොට සැලකුවාද කියන්නේ සිංහලයන්ගේ හිසට අන්තට්ටුව පළඳලා, ඊළඟට මුදලිකම් ලබා දීලා පින්තූර ගත්තාම පේන්නේ සිංහලයාගේ හිස දෙපැත්තෙන් අන් දෙකක් ඇවිල්ලා වගේ. ඒ බඳු ආකාරයේ දේවල් පවා ගැරහීමට ලක් කරලා ධර්මපාලතුමා මේ සිංහලයන්ව අවදි කරන්න මහන්සි ගත්තා. මොකද්ද අවාසනාවකට තාමත් මේ සිංහලයන්ට අවදි වෙන්න බැරි වුණා. නමුත් ධර්මපාලතුමාගේ 155 වෙනි ජන්මදිනය නිමිති කරගෙන අපි නැවත කල්පනා කළා මේ සිංහලයාව නැවත දැනුවත් කළ යුතුයි. මොකද මේ සිංහලයාගේ අවසානයේ නොයෙකුත් දේශපාලන උපක්‍රම, මිත්‍යා දෘෂ්ටික ආගමික උපක්‍රම, NGO උපක්‍රම මාර්ගෙන් සිංහලයාට අහිමි වෙවි යනවා. සිංහලයාගේ සාර ධර්ම අහිමි වෙවි යනවා. ඊළඟට ඔබ දැනගන්න ඇති පසුගිය දවස්වල ජාතික වීරවරයන්ගේ, අපි ගත්තොත් ගෝඨාභය, වේලිසුමනාදී ජාතික වීරවරයන්ගේ, සිංහල ජාතියෙන් දීපුදු වීරවරයන්ගේ නම් හූනන්ට දාලා සිංහල ජාතියටම ඒ නම් වලට හිනස්සන්න සලස්සනවා. නමුත් මේ වෙදිත් අර ධර්මපාලතුමා කිව්වා වගේ හාමුදුරුවෝ උද්බුදි.
එවැනි තත්ත්වයක් මත මේ සිංහලයා එක හැම පැත්තෙම සිංහලයාගේ අයිතිවාසිකම් නැතිවී යද්දී නැවත සිංහලයාට තමන් සිටිය යුත්තේ කොතනද කියන එක සිහිපත් කරන්ට සිංහල ජාතියේ මහා ඉසිවර ධර්මපාල ශ්‍රීමතානන්ගේ ඒ ජන්මෝත්සව දිනේ නිමිති කරගෙන අපි අදහස් කළා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සිංහල ජාතියේ නගා හිටවන ධර්මපාල චින්තනය යලි පණ ගැනීම පිණිස ධර්මපාලතුමාට උපහාර පූජාවක් පැවැත්වීමට. ඒ නිසා අපි ඔබ සියලු දෙනාගෙන් ඉතා ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි සියලු දෙනා දැනුවත් වෙන්න ඕනේ මේ සිංහල ජාතියට මේ පත්විය යන අවාසනාවන් තීරණව සම්බන්ධයෙන්. මේ නැගී හිටීමට නම් ධර්මපාලතුමා පෙන්වා දීපු ඒ මාවත ඔස්සේ ගමන් කරලා අපිට නැගී හිටින්න පුළුවන්. ධර්මපාලතුමාගේ වචනය කිසි දේශපාලනඥයෙක් පිළිගත්තේ නැහැ, කිසි ව්‍යාපාරිකයෙක් පිළිගත්තේ නැහැ, කිසි සිංහල ජාතිකයෙක් පිළිගත්තේ නැහැ. ඒ ශාපය අපි අත්විඳිනවා. ඒ ශාපෙන් අත්මිදෙන්න අපි සියලු දෙනාම නැවත ධර්මපාල චින්තනය තුළ පෙළ ගැසීලා ධර්මපාල චින්තනයේ ජාතික චින්තනයක් බවට පත් කරගෙන අපිට නැගී හිටීමට තිබෙන එකම සවි හැටියට මහා ඉසිවර ධර්මපාල ශ්‍රීමතානන්ට ගරු සත්කාර දක්වමින් එතුමන්ගේ අඩිපාරේ යන්න අපි සියලු දෙනා එකට අත්වල් බැඳ ගැනීම පිණිස ලබන 14 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට පැමිණිලා අපි සමග එකතු වෙලා මේ සිංහල ජාතිය ප්‍රබෝධමත් කරන්න සහභාගී වෙන්න කියලා අපි සියලු දෙනාට ඉතාමත්ම ආදරයෙන් මතක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.